සබන් ෆේස් වොෂ් සඳහා මෙන්ම අධවිද්‍ය ආහාර සඳහාද ඇක්ටිව් කාබන් භාවිත කරනවා. මොනවද මේ ඇක්ටිව් කාබන් කියන්නේ? අද දැනුමට යමක් තුලින් කතා කරන්නේ මේ ගැන. දිගටම මේ වගේ අපූර්ව වීඩියෝ නරඹන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ඇක්ටිව් කාබන් ලෙස බොහෝ දෙනා නොදන්නා නමුත් සක්‍රීය අඟුරු එහෙම නැත්නම් කාබන් වල ස්වරූපයක් විදියට සැලකෙන මේවා දැව පොල් කටු වැනි කාබන් අධික ද්‍රව්‍ය අර්ධ දහනයෙන් නිත්‍රිවන අස්පටික රූපී කළු පැහැ සවිවර ශේෂයන් වනවා. අඟුරු භෞතික හා රසායනික ක්‍රියාවලියකට භාජනය කිරීමෙන් සක්‍රීයක ලඟුරු එහෙම නැත්නම් ඇක්ටිවේටඩ් චාකෝල් සාදා ගන්නවා. අඟුරු වල සැකැස්ම අනුව එහි මතුපිට කුඩා ජිද්‍ර විශාල ප්‍රමාණයක් පවතිනවා. මෙම ජිත්‍ර මගින් මතුපිට වර්ගඵලය අතිශයින් වැඩි කරන අතර ආසන්න වශයෙන් ග්‍රෑම් 1ක කාබන් අඟුරු මත වර්ග මීටර් 10ක් ඉක්ම වූ ශේෂ්ත්‍රඵලයක් ඇති බවයි සඳහන් වෙන්නේ. මෙමගින් අධික ලෙස බාහිරයට නිරාවරණය වූ සක්‍රීය කලාපයක් ඇති කරනවා. මේ විදියට නිරාවරණය වන අධික පෘෂ්ඨ ශේෂ්ත්‍රඵලය නිසා අනෙකුත් සංයෝග වර්ග අධිශෝෂණය යටතේ බැඳී සිරකර ගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ කියන්නේ විවිධාංශුන් හා සංකීර්ණාණු රසායනික බන්ධන මගින් අඟුරුවල පෘෂ්ඨයට බැඳීම සිදුවනවා. ඉතින් පෙරන්නන් මේ ක්‍රමය භාවිත කළ අවස්ථා ගැනද අහන්න ලැබෙනවා. වර්තමානයේ බොහෝ ජල පෙරණ සඳහාද ඇක්ටිවේටඩ් චාකෝල් භාවිත කරනවා. මීට අමතරව වායු පවිත්‍රකරණය වැනි විවිධ කර්මාන්තවලදීද මේවා භාවිත කරනවා. සක්‍රීය කාබන් විෂවීම් හා ඖෂධ ආදි මාත්‍රෙන් ශරීරගත වූ විට ඒවා ඉවත් කිරීම සඳහා භාවිතා කරනවා. දන්තාලේප මුහුණු ආලේප සහ විදේශයන් වල ආහාර සඳහා යොදා ගන්නා බව සඳහන් වුණත් ඒ වායේ ක්‍රියාකාරීත්වය හා ශරීරයට වන බලපෑම් ගැන තවමත් විද්‍යාත්මකව පරීක්ෂණ මට්ටමේ තමයි පවතින්නේ. ඒ නිසා මේවා භාවිතයේදී සැලකිලිමත් වීමත් වැදගත්. එහෙමනම් අද වීඩියෝ එක නිමා කරනවා. මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. දැනුමට යමක් ලැබුණා කියලා හිතනවා නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. මේ වගේ අපූර්ව වීඩියෝ එකකින් ඉක්මනින්ම නැවතත් මුණ ගැසෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.